ගැටුම් නිරාකරණයේදී බෞද්ධ ප්‍රතිපත්තියේ වැදගත්කම ජනපති පැහැදිලි කරයි. ව්‍යවස්ථාව ගැන මාධ්‍ය හැසිරෙන හැටි අගමැති කියයි. සමහර මාධ්‍ය අවාසනාවකට හැසිරෙන්නේ මේක රට බෙදෙන ව්‍යවස්ථාවක් කියනවා. එහෙම එකක් නැහැ. සයිටම් ආයතනය අහෝසි කරන්න ජනපති කමිටුවෙන් යෝජනා. දැන් තියෙන ප්‍රධානම දේ තමයි අවම ප්‍රමිතියෙන් ගැසට් කිරීම. කොස්ගොඩ සිව් පුද්ගල ඝාතනය පාතාලයේ ගැටුමක්. අයහපත් කාලගුණයට ජීවිත හතරක් බිලි. සයිටම් ආයතනයේ අහෝසි කර එහි හිමිකාරීත්වය රාජ්‍ය නොබන සහ ලාභ නොලබන ආයතනයකට පැවරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත් කළ ජනාධිපති කමිටුව රජයට යෝජනා කර තිබෙනවා. එයනු වෛද්‍ය නෙවිල් ප්‍රනාන්තු මහතා සහ එම පවුලේ හිමිකාරීත්වය දරමින් කළමනාකරණය කරන ලාභ පදනම් කරගත් ආයතනය අහෝසි වනු ඇති. සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය සම්බන්ධව උද්ගත පැති ගැටලු නිරාකරණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පත් කළ ජනාධිපති කමිටුව සිය විසඳුම් ඉදිරිපත් කර ඇත්තේ රජයේ විශ්වවිද්‍යාල, වෛද්‍ය පීඨ, පීඨාධිපතිවරුන් ඇතුළු විවිධ පාර්ශ්ව සිදුකළ නිර්දේශයන් සැලකිල්ලට ගනිමිනුයි. ඒ අනුව සියලු පාර්ශ්වකරුවන්ට සාධාරණ වන සහ රජයේ ප්‍රතිපත්තීන්ට අනුකූල වන ස්ථිර විසඳුමක් ලබා දීම සඳහා යෝජනා රැසක් ඉදිරිපත් කර තිබෙනවා. නව යෝජනාවන්ට අනුව සයිටම් ආයතනයට අයත් එහි වෛද්‍ය පීඨය අහෝසි කර ලාභ බලාපොරොත්තුවක් නොමැතිව සයිටම් වෛද්‍ය පීඨයේ සියලුම මෙහෙයුම් කටයුතු සහ කළමනාකරණය ලබා ගැනීමට කැමැත්තක් දක්වන නව ආයතනය නීත්‍යානුකූලව පිළිගන්නා ආකාරයෙන් සයිටම් ආයතනයේ පවතින හිමිකාරීත්වය සහ කළමනාකරණ ව්‍යුහය අහෝසි කිරීම සිදුවනවා. වෛද්‍ය උපාධිය ප්‍රදානය කරන යෝජිත රාජ්‍ය නොවන සහ ලාභ නොලබන නව ආයතනයකට ගිවිසුමක් මගින් සයිටම් ආයතනයේ වත්කම්, වගකීම්, කාර්යමණ්ඩලය සහ සිසුන්, වෛද්‍ය අධ්‍යාපනය හා පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප්‍රමිතීන්ට අනුකූලව ස්ථාපනය කිරීම ජනාධිපති කමිටුවේ නව යෝජනාවයි. මෙම අරමුණ වෙනුවෙන් යෝජිත ලාභ නොලබන ආයතනය ස්ථාපනය කිරීම සඳහා දැනටමත් ස්ථාපිත රාජ්‍ය නොවන ලාභ නොලබන පාර්ශ්ව කිහිපයක් සමග මූලික සාකච්ඡා සිදු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් කැමැත්තක් දක්වන පාර්ශ්වකරුවන් සමග ඉතාමත් ඉක්මනින් දීර්ඝ වශයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතයි. අවශ්‍ය ඇතුළත් වීමේ සුදුසුකම් සපුරන මේ වන විට සයිටම් ආයතනයේ බඳවාගෙන සිටින සියලුම සිසුන් නව ආයතනය පිළිගත යුතුයි. ස්ථාපනය කරන යෝජිත නව ආයතනය තුළ මෙම සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව හිමිවනවා. සයිටම් ආයතනයේ උපාධිය අවසන් කර තිබෙන සිසුන් මුහුණදී ඇති ගැටලු, ඒ සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ නීති කටයුත්තේ තීන්දුව පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ උපදේශනය මත විසඳීමට කටයුතු කළ යුතුයි. සයිටම් ආයතනයේ උපාධිය දැනටමත් අවසන් කර තිබෙන සිසුන්ට නිර්දේශ කරන රජයේ රෝහල්වල සායනික පුහුණුව සඳහා අවස්ථාව හිමිවනවා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පසුගිය මස 15 වනදා නිකුත් කළ ලිපිය මගින් සයිටම් ආයතනයට අලුතින් වෛද්‍ය සිසුන් බඳවා ගැනීම අත්හිට වනු ලැබුවා. මින්පසුව සියලුම නව සිසුන් බඳවා ගැනීම කළ යුත්තේ වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප්‍රමිතීන්ට අනුකූලව ස්ථාපනය කරන යෝජිත නව ආයතනය සඳහා පමණක් බවටද අදාළ යෝජනාවල ඇතුළත්. අඩු ආදායම් ලාභී පවුල්වල සුදුසුකම් සපුරන සිසුන්ට පන්ති ගාස්තු වෙනුවෙන් වැයවන මුදල් පියවා ගැනීමට මූල්‍ය ආයතනය සහ සහනදායී ශිෂ්‍ය ණය යෝජනා ක්‍රම මගින් සිදු කළ හැකි වන ලෙස රජයේ වැඩපිළිවෙලක් සැකසීමට නියමිතයි. නව ආයතනයේ හිමිකාරීත්වය හෝ කළමනාකරණය සඳහා සයිටම් ආයතනයේ වර්තමාන කොටස්කරුවන් සම්බන්ධ නොවිය යුතු යන්නද ජනාධිපති කමිටුවේ නිර්දේශයක්. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, නීතිපතිවරයා සහ අනෙකුත් අදාළ පාර්ශ්වයන් අතර පැවති සාකච්ඡාවල නිගමනයන් මත ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යොමු කළ කෙටුම්පතට අනුව වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප්‍රමිතීන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති. මෙය අද සිට අනිවාර්යයෙන්ම මාසයක් තුළදී අවසන් කළ යුතු වනවා. ඒ අනුව ප්‍රමුඛතාව දිය යුතු කරුණු පහක් මෙම යෝජනාවලියට ඇතුළත්. එහි පළමු වෙන්න එකඟ වූ වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප්‍රමිතීන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගැසට් කිරීම සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි. දෙවැන්න යෝජිත ලාභ නොලබන ආයතනයට වත්කම්, වගකීම්, කාර්යමණ්ඩලය සහ සිසුන් පැවරීම සඳහා සයිටම් තෝරාගත් පාර්ශ්වයේ සහ ණය දෙන ආයතනය ගිවිසුමකට පැමිණිය යුතු වෙනවා. තුන්වැන්න උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණ යටතේ නව ආයතනය පිහිටවිය යුතුයි. එහි සිවවන යෝජනා වන්නේ සයිටම් ආයතනය අහෝසි කිරීම, සයිටම් ආයතනය සතු වත්කම්, වගකීම්, කාර්යමණ්ඩලය සහ සිසුන් නව ආයතනයට පැවරීමයි. පස්වන කරුණ ලෙස වෛද්‍ය උපාධිය ප්‍රදානය කරන නව ලාභ නොලබන ආයතනය ආරම්භ කළ යුතු යන්න දැක්වෙනවා.
මේ අතර ඉදිරියේදී සයිටම් ආයතනයට කිසිදු බඳවා ගැනීමක් සිදු කරන්නේ නැති බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. ජනාධිපතිතුමාත් කියලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ අපි සියලුම දෙනා එකතු වෙලා මේ ප්‍රශ්නේ මෙතනින් කෙලවර කරමු කියලා. මේ විසඳුම ක්‍රියාත්මක කරන්න හයි පවර් කමිටි එකක් පත් කරන්න කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා. ඊට පස්සේ මේ ආයතනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිසම සභාවට සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අධීක්ෂණයට යටත්ව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ආයේ සයිටම් එකට ශිෂ්‍යව බඳවා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි දෙසැම්බර් 31 වෙනිදා වෙනකන් කාලය දීලා තියෙනවා. දෙසැම්බර් 31 වෙනිදා අනිවාර්යයෙන් මේක ඉවර කරන්න ඕනේ කියලා තමයි ජනාධිපතිතුමා දින නියමයේ දාලා තියෙන්නේ. අපි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සමග ඉතාමත්ම කිට්ටුවෙන් වැඩ කළා තමයි මේ තීරණය එළඹුණේ. දැන් තියෙන ප්‍රධානම දේ තමයි අවම ප්‍රමිතීන් ගැසට් කිරීම. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කෙටුම් පතක් දීලා තියෙනවා. අපේ වාර්තාවේ තියෙන්නේ ඒ වෛද්‍ය සභාව දීපු කෙටුම් පතට අනුකූලව මේ වැඩපිළිවෙල සිද්ධ කරන්න. ඒ සාකච්ඡා දැන් කෙරීගෙන යනවා. තාමත්ම හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා. ගැටුම් නිරාකරණයට විවිධ ක්‍රමවේද තිබිය හැකි බවත් බෞද්ධ ප්‍රතිපත්තිය වනුයේ කිසිම ජීවිතයක් විනාශ නොකිරීම මෙන්ම කිසිම ජීවිතයක් විනාශ වන්නට ඉඩ නොතබමින් ගැටුම් නිරාකරණය කර ගැනීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසුවා. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ පැපිලියාන සුනිත්‍රා මහදේවි පිරිවෙන් රජමහා විහාරස්ථානයේ පැවති උත්සවයකට සහභාගි වූ අවස්ථාවේදී පැපිලියාන සුනේත්‍රා මහදේවි පිරිවෙන් රජමහා විහාරස්ථානයේ කටින පූජෝත්සවය වාහල්කඩ සහ සම්මන්ත්‍රණ ශාලා විවෘත කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. විහාරස්ථානයේ වාහල්කඩ විවෘත කිරීම සහ කටින චීවර ධර්මශාලා වෙත වැඩමවා සංඝ සතුකොට පූජා කිරීමද ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණා. විහාරස්ථානයේ අභිනවෙන් ඉදිකළ සම්මන්ත්‍රණ ශාලාවද විවෘත කෙරුණේ ජනාධිපතිතුමාතින්. එහිදී සුනේත්‍රා මහදේවි පරිවිනාධිපති ආචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස ස්වාමින් වහන්සේ අනුශාසනාවක් කරමින් සියලු ජාතීන්ගේ එකඟතාවෙන් ජාතික ප්‍රශ්නයට විසඳුමක් දිය හැකි නායකයා ජනාධිපතිතුමා පමණක් බව සඳහන් කළා. පහුගියදා අපේ ජනාධිපතිතුමාත් එක්ක මම කතා කළා. අපේ ජනාධිපතිතුමාට පුදුමාකාර ඉවසීමක් තියෙනවා ඇහුම්කන් දෙන්න. මන් දන්නේ ඒක කොහොම පුරුදු කළාද කියලා. පැයකොත් විනාඩි 45ක් කතා කරනකම් වචනයක්වත් කතා කරන්නේ නැතුව ඒකට දිරි දෙමින් කතා කළා. ඒ වෙලාවේදී එතුමා හරිම සංවේදී කතාවක් කිව්වා අපිට. එතුමා ඒ වෙලාවේදී අපිට කිව්වේ මොකක්ද හාමුදුරනේ, නිදහස ලැබපු දවසේ ඉඳලා මම පටන් ගන්නම්. එතුමා කිව්වා නුවර යුගයේ ඉඳලා පටන් ගත්තේ. එතුමා කිව්වා හැමදාම මේ රටේ කිසියම් සුළු ජනවර්ගත් එක්ක මහජාතියම් ගැටුමක් ඝෂ්ඨණයක් ඇති වෙලා තියෙනවා. ඒක දේශපාලඥයන්ගේ ඌමනාව වෙනුවෙන් වෙන්න පුළුවන් වෙන්නේ. හැබැයි දේශපාලඥයන්ට ඒක අවුලවන්න හරි කිසියම් මූල බීජයක් මේ ගැතුලේ තියෙනවා. ඒ නිසා අපි මේවා මේ සම්පූර්ණ ප්‍රශ්නෙම ඉවර කිරීමේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කළ යුතුයි කියලා මගේ හිත හැම වෙලාවෙම මට කියනවා. මම මේ ඡන්ද බලාගෙන කියන එකක් නෙමෙයි, මට ඡන්ද දුන්නයි කියලා නෙමෙයි මම මේ කටයුත්ත කරන්න කියලා එතුමා බොහොම පැහැදිලි ප්‍රකාශයක් කළා. අපි පරිණත ලෙස මේකට මූණ දෙන්න ඕනේ. ඒකෙදි අද තියෙන්නේ සම්පූර්ණයෙන් දේශපාලන පොරපිටියක්නේ. බලය වෙනුවෙන් තමයි සමස්තයම තීරණය කරන්නේ. යෝජනාවක් ගේනවා නම් බලයේ තියෙන පැත්ත අනිත් පැත්ත සම්පූර්ණ ඒකට විරුද්ධ පක්ෂය කියලා කියන්නේ හැම දෙයකටම විරුද්ධ වෙන කාරණාව උඩ. එහෙම වෙන්න බෑ. අපි මේ වගේ දේවල් වලදී අපි ඉතාමත් මොකද හේතුව රට හා සම්බන්ධ කාරණාවක්, මේක ජාතික කාරණාවක්. ඔබතුමාට මේ කාර්යභාරය ඉටුකරන ලොකු හැකියාවක් තියෙනවා. ඔබතුමා ඇරෙන්න මේ කාර්යභාරය ඉටුකරන අද මේ වෙලාවේ රටේ කවුරුවත් ඇත්තේ නැහැ. එහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ගැටුම් නිරාකරණයේ විද්‍යාවක් මෙන්ම ශාස්ත්‍රීය විෂයක්ද වන බවයි. අපාද මුහුණපා සිටින ගැටුම් නිරාකරණයේද මනා හැදෑරීමකින් යුතුව විද්‍යාත්මක හා ශාස්ත්‍රීය පදනමකින් කළ යුතු බවද ජනාධිපතිතුමා සඳහන් කළා. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයේ ප්‍රමුඛව සෑම කෙනෙකුගේම අපිට අද වගකීමක් සහ යුතුකමක් තිබෙනවා. අපේ රටේ අද තිබෙන ප්‍රශ්නවලට, අද තිබෙන ගැටුම් වලට විසඳුම් මොනවාද කියලා ඒ විසඳුම් කරා අපි යන්නට මේ දිනවල සාකච්ඡාවට සංවාදයට ලක් වෙලා තිබෙන මේ බලය බෙදීම, බලය බෙදීමට ඉල්ලීම, බලය බෙදීමට විරුද්ධ වීම, බලය බෙදීම පිළිබඳව විශේෂගත කරුණු මේ සියල්ලත් එක්ක තිබෙන මේ සාකච්ඡා සංවාද, ඒ ඉදිරිපත් කරන මත අදහස් එක්ක අපි නිවැරදි තැනකට කෙසේද යන්නේ, ප්‍රශ්නෙට විසඳුමක් ආකාරයටද අපි ඇති කරගන්නේ. අපි සෑම කෙනෙක්ම තීරුම් ගත යුතු වෙනවා. ප්‍රශ්නයක් තියෙනවා, ප්‍රශ්නෙට විසඳුමක් දිය යුතු වෙනවා. විසඳුම කියන්නේ රට බෙදීම හෝ රට කැඩීම නොවේ, රට පාවා දීම නොවේ. ප්‍රශ්නය විසඳීමේ සැබෑ ස්වરૂපය සහ ඒ අධ්‍යයනය කරමින් අපි මූලික වශයෙන්ම
ඒ ගැටුම් නිරාකරණය කරන ආකාරයට අප විසින් ඇතිකරගත යුතු විසඳුමක්. ව්‍යවස්ථාවක් ගෙනීමට රජය ක්‍රියා කිරීමෙන් රට බෙදීමට ලක්වන බවට ඇත මාධ්‍ය අසත්‍ය මතයක් ගෙන යාම කනගාටුවට කරුණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නුවරඑළියේ හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අද මේ රටේ ජනතාවට ඕනේ සංහිඳියාව, එකට එකතු වෙලා ජීවත් වෙන්න. මොකද ලංකාවේ ජනතාව 2015 කරේ සිංහල බහුතරයක්, දෙමළ බහුතරයක්, මුස්ලිම් බහුතරයක්, බර්ගර් බහුතරයක්, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති කළා අපි එකතු කරන්න කියලා ජන වරමක් දීලා තියෙනවා. අපි ඇවිල්ලා තියෙන්නේ අපි ඔක්කොම ඒකීය රාජ්‍යයක් හැටියට එකතු වෙන්න. අනේක කරන් තමයි අපි ක්‍රියාත්මක කරගෙන තියෙන්නේ. සමහරු කතා කරනවා අලුත් ව්‍යවස්ථාව ගැන, අලුත් ව්‍යවස්ථා කෙටුම්පත් ගැන. එකක්වත් අපි තාම එකතු කරලා නැහැ. ඒවා කරන්ට තව වෙලා තියෙනවා. සමහර මාධ්‍ය අවාසනාවකට හැසිරෙන්නේ මේක රට බෙදෙන ව්‍යවස්ථාවක් ගෙනවා. එහෙම එකක් නැහැ. මේක වාර්තාවක් විතරයි. කවුරුත් මේ රට බෙදන්න කියන්නේ අපේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කළා අපි ඉදිරියට යන්ටයි ඒ ගමන තියෙන්නේ. අපිට මේ හොඳ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. නව ගම්මාන නිවාස යෝජනා ක්‍රමය යටතේ නිරවුල් ඔප්පු 2864ක් ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අපටම අයිති ඉඩමක්, අපටම අයිති නිවසක් යන්න තේමා කරගනිමිනුයි මෙම කටයුතු ක්‍රියාත්මක කෙරුණේ. එහි පළමු අදියර ලෙස නුවරඑළිය හුට්විල් වතුයායේ නිවාසලාභීන්ට ඔප්පු ප්‍රදානය සිදු කෙරුණා. බදුල්ල, මහනුවර, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රික් මට්ටමින්ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. කඳුරට නවගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙනුයි ඔප්පු ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ. පී. දිගම්බරම්, ගයන්ත කරුණාතිලක යන මහතුරුන්ද මෙහිදී අදහස් දැක්වුවා. දැන් වතුකර ජනතාවට ගෙවල් දෙනවා අගමැතිතුමා, ඔප්පුව ලබා දෙනවා, ඉඩම් අයිතිය දෙනවා. ඉස්සරත් එතුමාගේ අදහස තිබුණා. ඉස්සර හිටපු නායකවරු ඒ කරන්න දුන්නේ නැහැ. මේ අපි වතුකර ජනතාව ඉපදිලා ඒ මිනිස්සුගේ දුක දැනගෙන ඒ මිනිස්සුරේ මොකක් කරන්න ඕන කියලා අපි අගමැතිතුමා ඉල්ලීම කරලා දැන් අගමැතිතුමා අපිට කරනවා. දැන් තමුන්නාන්සේලාටත් ලයින් කාමර වෙනුවට තමන්ගෙම කියලා නිවසක තම දරු පවුල සමග නිදහසේ ජීවත් වීමට අවස්ථාව ලැබිලා තිබෙනවා. තමුන්නාන්සේලාට සැබෑ පුරවැසි භාවය ලැබෙන මොහොත තමයි ඉඩමක නිවසක ඔප්පුව ලැබෙන දිනය කියලා මම විශේෂයෙන් කල්පනා කරනවා. රාජ්‍ය අමාත්‍ය වී රාධාකෘෂ්ණන්, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂණ මහතුරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. කෙටි විරාමයක් දැන් නවතත් දේශීය පුවත්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ පාර්ලිමේන්තු විවාදය හෙට ආරම්භ වෙනවා. දින තුනක් පුරා විවාදය පැවැත්වීමට නියමිතයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විවාදයක් සඳහා රැස්වන පළමු අවස්ථාව මේ වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාකින්ම සමන්විත වෙනවා. ඒ හේතුවෙන් සාම්ප්‍රදායික පාර්ලිමේන්තු සැසිවාරයකින් වෙනස්ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා මෙම විවාදයට එක්වීමට නියමිතයි. පාර්ලිමේන්තුව පත්කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාව පිළිබඳවයි විවාදය පැවැත්වෙන්නේ. හෙට පෙරවරු 10:30ට විවාදය ආරම්භ කිරීමට නියමිතයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය මීට පෙර අවස්ථා පහකදී රැස් වුණා. එම සෑම රැස්වීමකදීම අනුකමිටු පත්කිරීම, යෝජනා ලබා ගැනීම, මෙහෙයුම් කමිටු පත්කිරීම වැනි කටයුතුවලට පමණක් සීමා වුණා. විවාදයක් සඳහා මෙම කමිටුව රැස්වන්නේ පළමු වතාවටයි. ආසියා ශාන්තිකර කලාපීය ගීතිකා තරගාවලී ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැවීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ආසියා ශාන්තිකර කලාපීය ගීතිකා තරගාවලියට ඉන්දියාව, ඉන්දුනීසියාව, රුසියාව ඇතුළු රටවල් කිහිපයක් නියෝජනය කරමින් තරගකරුවන් සහභාගි වුණා. එම තරගාවලියේ ජයග්‍රාහකයින්ට ත්‍යාග පිරිනැමීම අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. සෑම වසර දෙකකට වරක් මෙම තරගාවලියේ පැවැත්වෙනවා. දකුණු ආසියා රටක මෙම තරගයේ පැවැත්වූ පළමු අවස්ථාව මෙයයි. විදෙස් කණ්ඩායම් 38ක් හා දේශීය කණ්ඩායම් 36ක් විවිධ කාණ්ඩ යටතේ තරගාවලියට සහභාගි වුණා. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. Thank you.
මස්කොඩ ප්‍රදේශයේ සිදු වූ සිව්පුත්කල ඝාතනයේ සිද්ධියට පාතාල ගැටුමක් හේතු වී ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ. කොස්කොඩ මැණික් ගම්මානය නානතොට කුරුඳුගම් පියස ඌරගහ යුදපිට යන ගම්මානවල නිවාස කිහිපයකට ඇතුළු වී මෙම වෙඩිතැබීම සිදු කර තිබුණේ අදාළුයමයි. යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලින් හතර දෙනෙකු වෙඩිතැබීම සිදු කළ බව සඳහන්. කොස්කොඩ මැණික් ගම්මානයේ 39 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වුණා. 3:45ට ඇවිල්ලා සරාදුර කඩාගෙන ඇවිල්ලා තමයි වෙඩි දියා දෙන්නේ පයිසියල් එකකින් දෙන්නේ. නිදාගෙන ඉඳලා තියෙන්නේ හතරට විතර දොර කඩාලා ගෙට ඇවිල්ලා ලයිට් එක දාන්න නැතුව අනේ අපේ මුන් පුරා සදිලා නිදාගෙන ඉඳියන්ටයි කකුලට වෙට් තියාලා බයිසිකලෙන් දෙන්නෙක් ඇවිල්ලා ගිහිල්ලා ඌරගහ යුදපිටියේ ප්‍රදේශයේ සිදු කළ වෙඩිතැබීමෙන් එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කුරුඳුගම්පියස ගම්මානයේ සිදු කළ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ ශිෂ්‍යයා මේ වන විටත් බලපිටියේ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවයි වාර්තා වන්නේ. පසුගියදා ඝාතනයට ලක් වූ පාතාල සමාජික ලොකුආ නැමැත්තාගේ සගයින් පිරිසක් මෙම ඝාතන සිදු කරන්නට ඇතැයි සැක කෙරෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළා. ලොකුආ නැමැත්තා සහ වෙඩි ප්‍රහාරවලින් මියගිය අයගේ පවුල් අතර දිගු කලක් තිස්සේ විවිධ අමනාපකම් පැවති බවටද තොරතුරු හෙළිව තිබෙනවා. මේ සම්බන්ධව පරීක්ෂණ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇති අතර ඊට බුද්ධ්‍යංශ කණ්ඩායම් කිහිපයක සහාය ලබාගෙන තිබෙනවා. මෘත ශරීර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද සිදු කෙරුණා. අකුණු සැර වැදීමෙන් වේදකැටිය ප්‍රදේශයේ පුත්කලයන් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙ අතර දහරණිපාත වර්ෂාවත් සමග විශාල ගලක් පෙරලීමෙන් පේරාදෙණිය හල් ඔය ප්‍රදේශයේදී කුඩා දැරියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වීරකැටියේ මැදමුලන විල්ලායේ වීවේලීමට පැමිණ සිටි පුද්ගලයන් තුන්දෙනෙකුයි මෙසේ අකුණුසර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. ධාරානිපාත වර්ෂාව සමග අද දහවල් මෙම අනතුර සිදුව තිබෙනවා. ජීවිතක්ෂයට පත් වූවන් වීරකැටියේ ගල්පොත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. 64 වන වී පසු පුද්ගලයන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 29ක එක් දරු පියෙකුයි මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. මෙ අතර ධාරානිපාත වර්ෂාවත් සමග පේරාදෙණිය ගලහ මාර්ගයේ මහකන්ද හල්ලොයේ ප්‍රදේශයේ නිවසක් මතට විශාල ගලක් පෙරණීමෙන් 70 කුඩා දැරියක ජීවිතක්ෂයට පත් වුණා. අනතුරින් බරපතල තුවාල ලැබූ මිත්තණිය පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඊ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇත්තේ. මහනුවර හන්තාන සිට හීරැසගල දක්වා මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අඛණ්ඩව සිදුකන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා. කිසියම් පිරිසක් එම කටයුතු අඩාල කිරීමට ගන්නා උත්සාහය පිළිබඳ ඔවුන් අද විරෝධතාවක නිරත වුණා. මහනුවර හන්තාන සිට හීරැසගල දක්වා දිවෙන මාර්ගයේ වසර ගණනාවක සිට අබලන්ව පැවතුණා. මේ වන විට එහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබුණද කිසියම් පිරිසකගේ මෙහෙවීම මත එම කටයුතු අඩාල කිරීමේ උත්සාහයක් පවතින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ පිළිබඳ විරෝධය පළ කරමින් හීරැසගල මාර්ගයට එක් වූ ජනතාව අද උද්ඝෝෂණයකද නිරත වුණා. තම ප්‍රදේශයට ගමන් කිරීමට ඇති එකම මාර්ගයේ සංවර්ධන කටයුතු කඩාකප්පල් නොකර එහි ඉදිකිරීම් අවසන් කර දෙන ලෙසයි ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. රටේ ආර්ථිකයට දායක වන සමාජ ව්‍යවසායකයන් බිහි කිරීමේ අරමුණෙන් ආරම්භ කළ ITN ඇත්පෞරේ දෙවන අදියරටත් මේ වන විට සියලු කටයුතු සූදානම්. පසුගිය දවසක ඇත්පෞරේ ඇතුන් සොයාගෙන එක් ව්‍යාපාරිකයෙක් ITN පරිසරයට පැමිණියා. ඒ ආරච්චිගේ නන්ද කුමාර මහතා. මම හඳුන්කුරු ව්‍යාපාරයක් කරේ. හඳුන්කුරු ව්‍යාපාරයෙන් ගොඩක් නිෂ්පාදනය කරා. කරාට දැන් මට අලෙවි කරගන්න බැරි වුණා. බැරි වෙලා ඉන්න වෙලාවේ දැක්කා ITN එකේ ඇත්පවුර කියන වැඩසටහන. මම මේ වෙනුවෙන් ලක්ෂ 26ක් විතර ණය වෙලා තියෙනවා. ඒකට මොනවා හරි උදව්වක් උපකාරයක් ඉල්ලගන්න තමයි මම මෙයා. දැනට මැෂින් 12 නිකන් තියෙන්නේ ගෙදර. අපි ගෙදර කට්ටියත් එක්ක හැස්තිලා පැකට් එකක් හදලා කතරගමට අරන් ගියා. ගියා ලක්ෂ 8ක හඳුන්කෝරු. ණය මුදලක් ගෙවීම සඳහා මට දායක වෙන්න කියලා ටී-ෂර්ට් දෙකකුත් ගාගෙන අරන් ගියේ මම. ඒහෙදිත් විකුණ ගන්න බැරි වුණා. රුපියල් 6000 හඳුන්කෝරු කට්ටල් හදලා මේ හැම පූජනීය ස්ථානයකටම දීලා මට ඒ වෙනුවෙන් 6000 කට්ටලයක් වෙනුවෙන් 5000 කොටසක් වගේ බලාපොරොත්තු මගේ ණය ටික ගෙවාගෙන ව්‍යාපාරය නැවත කරගෙන යන්න උදව්වක් ඉල්ලන්න තමයි ආවේ. දෙනියායේ පදිංචි කමල් නන්ද මහතාගේ ව්‍යාපාරය අසාර්ථක වීමෙන් පසු තමන් සතු ඉඩකඩම් සහ දේපල විකුණා ණය පේවීමට කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් තමන් යටතේ සේවය කළ සේවකින්ටත් අසාධාරණයක් සිදු නොකළ ඔහු තමන්ගේ ව්‍යාපාරය තවදුරටත් කරගෙන යාමට සහය පතනවා.
මැෂින් 12ෙම බඩු ටික එහෙම 135කට වැඩි නම් බඩු මංගාව තියෙනවා මැෂිනුත් තියෙනවා 112කට වැඩි. ඒ වෙනුවෙන් කවුරු හරි මට උදව්වක් කරනවා නම්ද මට කරන්න පුළුවන් දැනට මම පොලි වශයෙන් ගෙවනවා 180,000. මට පුළුවන් මගේ ව්‍යාපාරෙත් කරගෙන මාසෙකට 50,000 ගානේ මට ඒ සල්ලි දෙන්න පුළුවන්. ITN නැත්පවුරේ රැකවරණය සොයාගෙන පැමිණි කමල් නන්දමහතාගේ ගැටළු විමසීමට ඇත්පවුරේ සමාජ ආයෝජක චන්දුලාභේ වික්‍රම මහතා කටයුතු කළා. ඔබතුමාගේ ව්‍යාපාර පිළිබඳ මට අවබෝධයක් ලැබුණා. මේ වැඩසටහන විශේෂත්ව වැඩසටහන. විශේෂයෙන්ම මෙතනදී අපි බලාපොරොත්තු වෙන ලංකාව තුළ සමාජයට සහ පරිසරයට ආදරය කරන ව්‍යවසායකයන්ට අතදී මේ වැඩසටහනක් තමයි අත්පවර කියන්නේ. අපි බලන්නම් කොහොමද වැඩසටහනේ පිටස්තරව ඔබතුමාට සහනයක් දීමේ කටයුත්තට යෙදෙන්නේ. අද රාත්‍රියේ 9:30ට විකාශය වන ඇත්පවුරේදී ඇතුන්ගේ රැකවරණේ ලබන සමාජ ව්‍යවසායකයින් කවුද? ඊට අමතරව මම මේ ලංචිත් තහනම නිසා පරිසරයට හිතකාමී වෙන්න ඕන. ඒ වගේම සමාජයේ යම්කිසි මම ඒ වෙනුවෙන් ඇත්පවුරෙන් රුපියල් 110ක සීමිත කැපවීම තුළිනුත් මන් දකින විදිහට මේ මල්පොච්චේ 50% තියෙන්නේ මේ කෙහෙල් බඩ පේස්ට් එකේ. දැන්ට මීට සමාන ඇප් එකක් නැහැ. ඩිෆෙන්ස් එකක් තියෙනවා කියලා මං හිතන්නේ. මට මන් දකින්න කැමති, මන් දකින්න බලාගෙන ඉන්නේ. දිනෙන් දින ප්‍රේක්ෂකයන් අතරට යන ඇත්පවුරේ දෙවන අදියරට සහභාගී වන්නට ඔබත් කැමති නම් කළුත්තේ ළඟම ඇති HNB ශාඛාවකින් අයදුම් පතක් ලබා ගැනීම. එවැගේම තවත් තොරතුරු දැනගැනීමට ඔබට අවශ්‍ය නම් පිවිසෙන්න www.atpawura.com වෙබ් අඩවියට. මහර ප්‍රදේශයේ පෙරපාසල් දරුදරියන්ගේ නිර්මාණශීලී හැකියාවන් සහ කුසලතා එළිදැක්වීමේ සිඟිති සිත්තම් වැඩසටහනට අද දිනේත් විශාල පිරිසක් එක්ව සිටියා. මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් උයි මෙම වැඩසටහන ආරම්භ කෙරුණේ. ලසන්ත අලගිවන්න පදනම සහ මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එක්වයි වැඩසටහන සංවිධානය කරන්නේ. ගායනා හා රංගන කුසලතා එළිදැක්වීමේ ප්‍රසංග, චිත්‍ර සහ නිර්මාණ ප්‍රදර්ශන ඇතුළු විශේෂාංග රැසක් ඊට ඇතුළත්. කිරිල්ලවල මධ්‍යම විද්‍යාලයේ පැවැත්වෙන වැඩසටහන අදින් අවසන් වෙනවා. දිවයිනට පැමිණි USS නිම්ස් නැමැති නෞකාවේ නාවික නිලධාරිනියන් පිරිසක් පෙළිකාරෝකෙන් වෙනුවෙන් සිය කෙස් කලබ පරිත්‍යාග කිරීමට කටයුතු කළා. USS නිම්ස් නෞකාව ඊයේ කොළඹ වරායට ළඟා වුණේ පරිවාර නෞකා කිහිපයක්ද සමගයි. ගුවන් යානාවලින් සමන්විත මෙම නෞකාව වසර 32කට පසු ශ්‍රී ලංකාවට ළඟාවීම විශේෂත්වයක්. මෙම නෞකා සමූහය කොළඹ වරායෙන් ලබන 31වනදා පිටත්වීමට නියමිතයි. එහි නාවික නිලධාරිනියන් පිරිසක් සමාජ සේවා වෙනුවෙන් සිය දායකත්වය ලබා දීමට ඉදිරිපත්ව සිටිනවා. පෙළිකාරෝගීන් සඳහා සකසන කෘතිම කෙස් කලඹ සඳහා ඔවුන් සිය හිස කෙස් පරිත්‍යාග කිරීමටයි කටයුතු කළේ. මෙරට රැඳී සිටින කාලසීමාව අතරතුර තවත් සමාජ සේවා කටයුතු සඳහා දායකත්වය දැක්වීම අපේක්ෂාව බවයි ඔවුන් පවසන්නේ. මෙම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති අතුල් කේෂප් මහතා අදහස් පළ කළේ මේ ආකාරයෙන්. These young ladies who are here today are giving their hair for cancer survivors so that they can have wigs to help them with the recovery process. It is their own desire to do so. It stems from their sense of obligation and service toward other people. So we're immensely proud of them. As I said, they are the very best that the United States has to offer. We're thrilled that the USS Nimitz and her carrier warfare group are in Colombo and Sri Lanka today, that they can see this wonderful country, to see all of the marvelous people who live here, to work with them and to engage in service, which not only in addition to this, we're going to have many other projects that show our support for the community, including working to rehabilitate schools for the deaf and blind, going to a children's hospital, working, of course, to help cancer survivors, and so many other things. And it's entirely in keeping with our support for the vision articulated by the Sri Lankan people of a Sri Lanka that is democratic, free, reconciled, prosperous, and happy. We respect that vision,
It was a vision set out by the Sri Lankan voters and the Sri Lankan people. We support the vision being advanced by those by the Sri Lankan people and by the President and the Prime Minister. And this is one way that we show how much we are trying to help Sri Lanka fulfill that very happy vision. So thank you all so much for coming. I really appreciate it. I think that it's a tradition of service that we have in the United States Navy. We're always trying to look for opportunities to give back to others, and coming here to Sri Lanka and having this opportunity, especially for our female sailors, to give of something that's so personal, that's actually a part of themselves, to help others, I think is especially meaningful. We're so honored to be here and get a chance to enjoy the culture here, and it's just really a pleasure that you invited us into your homes, into your hearts, to do something like this. I would like to just say thank you to you guys for creating this opportunity for all of us sailors, for our time to help with the relations between the U.S. and Sri Lanka, and do what we can to help out where we can. දිවයිනේ පළාත් කිහිපයකට ඉදිරිපැය කිහිපය තුළ මිලිමීටර 101ම වූ තද වැසි ඇති විය හැකි බව කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ පිළිබඳ තොරතුරු ගෙනීමට කීර්ති ප්‍රතාපසිංහ සූදානම්. අදත් අප ආයතන පරිශ්‍ර ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ සිට නිරීක්ෂණය කරන විට කොළඹ අවට ප්‍රදේශවල තරමක තද වැසි දකින්නට පුළුවන්. එවැගේම හෙට දවසේ දෙවැනි බොහෝ පළාත්වල සවස දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල විශේෂයෙන්ම ඌව පළාතේ මිලිමීටර 150ට වඩා තරමක තද වැසිද සබරගමුව මධ්‍යම සහ උතුරු පළාත්වල මිලිමීටර 100ක පමණ තරමක තද වැසිද අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. එවැගේම ගිගුරුම් සහිත වැසි ඇති අවස්ථාවන්වලදී එම ප්‍රදේශයන් ආශ්‍රිතව තාවකාලික තද සුළන් වගේම අකුණු අනතුරු ඇතිවීමේ ඉඩකඩක් පවතින නිසා ඒ පිළිබඳවත් විශේෂයෙන්ම සැලකිලිමත් වන්න. දෙවිනමට මොහොදු ප්‍රදේශවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර කන්කසන්තුරේ සිට පුත්තලම කොළඹ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළ බඳ ප්‍රදේශවල තරමක තද වැසි අපේක්ෂා කරන්න පුළුවන්. එවැගේම සුළන් හමායනවා වයඹ සිට උතුරු දක්වා වන දිශාවලින් සුළඟේ වේගය පැයට කිලෝමීටර 30ත් 40ත් අතර අගයක පවතිනවා. එයයි ප්‍රධාන වශයෙන් හෙට දවසේ කාලකුණ තත්ත්වය. මේ අතර නුවරඑළිය, කෑගල්ල, මාතලේ, මහනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයකට නායාම්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. කඳුකර ප්‍රදේශවල සිටින ජනතාවට ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ. විරාමයකින් අනතුරු විදිස් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න.